අපි ඇවිල්ලා තියෙන්නේ හපුතලේ. හපුතලේට ආවම ඉතින් නොවෙම්බර් බැරි තැනක් තියෙනවා. ඒ තමයි ඇඩිෂම් බංගලාව. ඔගොල්ලෝ දන්නවා ඇති, ඔගොල්ලෝ ඇවිල්ලත් ඇති. ඔගොල්ලෝ ඇවිල්ලා තිබුණාට ඇඩිෂම් බංගලාවේ ඉතිහාස කතාව, ඒ කියන්නේ මේක හැදුනේ කොහොමද, කවුද හැදුවේ, මොකද්ද වුනේ කියලා ඒ විස්තර දන්නේ නැහෙනි. ඒක තමයි හොයන්න අදාවේ. අපේ අංකල් කෙනෙක් ඉන්නා ඇතුලේ, එයා තමයි අපිට එන්න කිව්වේ. අඩිෂම් බංගලාවේ විශේෂත්වයක් තියෙනවා. අඩිෂම් බංගලාව හදලා තියෙන්නේ තනිකර කළු ගලෙන්. කිසිම ගඩොල් කිසිම දෙයක් භාවිතා කරලා නැහැ. බිත්ති බැඳලා තියෙන්නේ තනිකර කළු ගලෙන්. ඒක තමයි අඩිෂම් බංගලාව තියෙන විශේෂම විශේෂත්වය. 1931 තමයි අඩිෂම් බංගලාව හදලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අඩිෂම් බංගලාවේ මොකක්ද ඉතිහාස කතාව, අඩිෂම් බංගලාවේ තියෙන බලන් තියෙන දේවල් මොනවද කියලා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මාමෙන් අහමු මේ ඇඩිෂන් බංගලාව ඉතිහාස කතා මොකක්ද කියලා. මේ ඉන්නේ අපේ මාමා. මාමගේ ඇඩිෂන් බංගලාවේ ඉතිහාස කතා මොකක්ද කියලා. මෙතන මේ ලොකු පින්තූරයක් දාලා තිනවා. ඕක බලන්න පුළුවන්. මේ මාත්‍යා ඇවිල්ලා ඉන්නවා ඉංග්‍රීසි ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ මාත්‍යාගේ නම Sylvester Villiers. මේ ප්‍රතිචි ගමේ නම ඇඩිෂම්. ඇඩිෂම් තමයි බංගලාවට නම තියලා තිනවා ඇඩිෂම් කියලා. මෙයා සේබෝන් විද්‍යාලය ඉංග්‍රීසි වලින් අධ්‍යාපන ලැබුණා පස්සේ වතු පරිපාලන තුරංගන තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා මේ එනකොටම අර 10 පවුන්ඩ් සුළු මුදලක් අරගෙන ඇවිල්ලා ඉස්සර මෙයා වැඩ කරලා තියෙන්නේ බොහොමන්තලාව. බොහොමන්තලාව ඇල්බර්ට් කියන වතු වලින් මෙයා වැඩ කරලා තියෙන්නේ. එතන වැඩ කරලා ඉන්නකොට තමයි මෙයා බැඳලා තියෙන්නේ අර නෝනාත් ඉංග්‍රීසි වලින් ඇවිල්ලා තිනවා. අර නෝනාගේ නම හැවලින්. අර නෝනා හොඳ ආටිස්ට්. එයා අඳපු චිත්‍ර තමයි මෙතන වැඩි තියෙන්නේ. ඒක බලන්න පුළුවන්. එයාට මෙයාට ප්‍රසන්ට් කරලා තිනවා. ඊට පස්සේ මේ මාතයට පුතල දෙන්නෙක් ඉන්නලා තිනවා. ඒගොල්ලෝ දෙන්නම ඉංග්ලන්ඩ් රොයල් ෆෝසස් ආමේවි. දෙවනි ලෝක යුද්ධෙට ගිහලා දෙන්නම මරලා තියෙනවා. ඉස්සර ලොකු පුතා ගිහලා තිනවා. ඊට පස්සේ දෙවනි පුතා ගිහලා තිනවා. ඊට මේ පුතල දෙන්නම නැති වුණා පස්සේ මේ ලංකාවෙන් ඉඳලා ගිහලා මාස 4ක් ඉඳලා ඊට පස්සේ ඇවිල්ලා නායාතන කියලා වතුලින් වැඩ කරලා තියෙනවා. එතන වැඩ කරලා ඉන්නකොට තමයි අර කොළඹ තිනවා ජෝර්ජ් ස්ටුවර්ට්ස් කියලා කම්පැනි එකක්. අර කම්පැනි වලින් මම 1905 ඉඳලා වැඩ අර මෙම්බර් වාගේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ මෙයාට සභාපති පොස්තකයක් දීලා තිනු අර කම්පැනි වලින්. මෙතන මේකට නම කියන්නේ අපතල තංගමල කියලා තමයි මේක නම කියන්නේ මෙතන. මේක ඉංග්ලන්ඩ් ක්ලයිමේට් වගේලු. ඒ නිසා තමයි මෙතන තෝරලා තියෙන්නේ අරගෙන. මෙතන ලස්සන view එකක් තියෙනවා. එහෙම තමයි බලන්න පුළුවන්. තොටපළ ගඳ අද්දල පිටුරු කරගෙන ඒ විදිහටම ඔක්කොම පේනවා. අර ක්ලයිමේට් හොඳට දිනවනවා ඔක්කොම බලන්න පුළුවන්. මේ බංගලාව අදලා තියෙන ඉංග්ලන්ඩ් ස්ටයිල් එකට. මේක තනිකර ගල් වලින් අදලා තිනවා. පිටි ඔක්කොම උඩ වාල ඔක්කොම ගලලා තිනවා සම්පූර්ණයෙන්ම තේක ලී වලින්. මේ බංගලවාදන්ට නෙව් දෙකක් ගෙනලා තිනවා බඩු ඉංග්ලන්ඩ්ලා ගෙනලා. අර මෙතන රේල්වේ ට්‍රෙක් එකක් තිනවා එල කොළඹ බලන එන එක. එතන ට්‍රේන් එකට ගෙනලා එතනට බාලා තියෙනවා. බාලා උඩට ගෙනලා තිනවා. මේක දකුණේ දේවඩිය තමයි ගොඩක් වැඩ කරලා තියෙන්නේ. මෙයා 1927 පටන් ගන්න 31 මේ බංගලව උර කරලා තියෙනවා. අවුරුදු 4 උර කරලා ඊට පස්සේ මෙයා ඇමරිකාවට මෙතන හිටියේ නැහැ. 46 අපි ලංකාවෙන් නිදහස ලැබුණ පස්සේ ඔහු මෙයා ගිහිලා තියෙනවා. එනකොටම මෙයාට වයස 80 එනකොටම මෙයාගේ සෙකටරි තක තමයි ගිහිලා තියෙන්නේ. එයා වෙනදා කියලා තමයි කියන්නේ. අර එයාට ගිහිලා. එනකොටම මේ බංගලාව විකුණලා තිනවා විමලා විජේවර්ධන මැඩම්ට. අපි ස්ටබ්ලයිඩ් බන්න නැහැ මාත් ඇකවුන්ට් එකේ සෞඛ්‍ය මැතිය. එයාට මේ ඉඩම ඔක්කොම විකුණලා ඊට පස්සේ විමලා විජේවර්ධන මැඩම් 48 ඉඳලා 60 වෙනකන් ඉඳලා 60 කින් පස්සේ එයා එක්ක කතෝලික පල්ලියට ෆාදර්ස්ලාට. දැන්ට මේක මෙන්ටර් කරන මේ ෆාදර්ස්ලා. මේක සෙන්ට් බෙන්ඩික් කියලා ෆාදර්ස්ලා තමයි මෙතන ඉන්නේ. අර බ්‍රදර්ස්ලාගේ ට්‍රේනින් ස්කූල්. මේක සෙනසුරාදා ඉදලා පොය දවසල විතර අරින් එකට බලන්න. සත් දවසල වාලා තියෙනවා. මෙයා පාවිච්චි කරපු බඩ තමයි එම කැමරාවලින් තියෙන්නේ. අන්න එහෙමයි එතන
Adisham ne. Adisham Bungalow e ithihasa kathawa. Bohom stuti mame. Apita me toruturu dunnata kohinwat me toruturu ganna hambenne. Api balamu. Adisham Bungalow e thara athule illa monawa gewa. Athule meke loku library ekama okkoma thiyenawa. Meya pawichchi kara badu okkoma thiyenawa oyala balanna. Athule thiyenawa. Athule thiyenawa inna mok pennanna. Hari. Ithu balanna. ඒකේ තමයි ඇඩිෂන් බංගලාව හදලා තියෙන්නේ. ඔගලොන්ට පේන ඇති උඩ ආමිතින්නේ. මෙතන තියෙනවා වර්ෂේ 1931 තමයි ඇඩිෂන් බංගලාව හදලා තියෙන්නේ. ගොඩක් ලස්සනයි. ඇතුළේ තියෙන චිත්‍ර අවුරුදු 95ක් පරණයි. ඇඩිෂන් බංගලාවේ අයිතිකාරගේ බිරිඳ තමයි මේ නිර්මාණය කරලා හදලා තියෙන්නේ. අවුරුදු 95ක් පරණයි. ගොඩක් වටින දේවල් ඇතුළේ තියෙනවා. ඔගලොන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ගොඩක් වටිනවා ජීවිතේට මේ ඒ තොරතුරු අපේ රජේන්ද්‍රන් අංකල් ගොඩක් උදව් කරා අපිට මේ ඇතුළ වීඩියෝ කරලා බ්ලොග් එක සාර්ථකව කරගන්න අංකල් ගොඩක් මේ අපිට කියලා දුන්නා මේ බංගලාවේ ඉතිහාස කතාව. ඕගොල්ලෝත් ඉතින් ඇවිල්ලා විනෝද වෙන්න පවුල කට්ටියත් එක්ක ඇවිල්ලා ගොඩක් ලස්සනයි මෙතන. අද ගොඩක් සීතල දවසක්. අද වැහිවර කාලගුණයක් තියෙනවා. ඉතින් ඇඩිෂන් බංගලාව තමයි මේක. ඇවිල්ලා තොරතුරු දැනගන්න. ඉතින් ලස්සනයි ගොඩක්. ඇතුළේ ගොඩක් වටිනේම තියෙනවා මේ දැනගන්න. අපි ඉස්සරහට ගිහින් බලමු. Thank you.
බංගලාව ගැන ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් දැනගන්න නැති කියලා හිතනවා. ගොඩක් ස්තුතිවන්තවන්න ඕන රජේන්ද්‍ර අංකල්ට. එයා තමයි අපිට ගොඩක් උදව් කරේ. එහෙනම් ඉතින් මෙතනින් වීඩියෝ එක නවත්තනවා. අපි ඉස්සරහට සෙට් වෙමු වීඩියෝ වලින්. මාව subscribe කරලා channel එකට like එකක් දාලා සෙට් වෙන්න. Bye.